පැහැදිලි කරන්න යන්නේ රක්ෂණ ආවරණයක් ලබා ගැනීමෙන් පසුව ඔබට ලැබෙන රක්ෂණ ඔක්කුව බාතර පත් වුණාට පස්සේ ඔබ විසින් කළ යුතු මූලික කාර්යයන් මොනවද කියලා ප්‍රථමයෙන් ඔබ ඔබට ලැබෙන රක්ෂණ ඔක්කුව සුපරීක්ෂාකාරීව කියවලා බලලා ඔබ රක්ෂණය ලබා ගන්න අවස්ථාවේදී රක්ෂණ ආයතනය වෙත ලබා දුන් යෝජනා මාත්‍රයේ සඳහන් සියලුම විස්තර නිවැරදිව සඳහන් වෙලා තියෙන කියලා තහවුරු කරගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් රක්ෂිතයාගේ නම ලිපිණය ඊළඟට රක්ෂණයෙන් ආවරණය වන දීපලවල වටිනාකම දීපලවල විස්තර හෝ ජීවිතවල විස්තර රක්ෂණය බල බලවත්තර කාල සීමාවන් වාරික වාර්ක ගිවීමේ කාල සීමාවන් මෙන්න මේ වගේ දේවල් ඔබ නිවැරදිව සඳහන් වෙලා තියෙනවද කියලා ඔබ තහවුරු කරගන්න ඕනේ. ඊළඟට ඔබ රක්ෂණ ආවරණය ලබා ගන්න අවස්ථාවේදී යම් යම් වෙනස් කිරීම සාමාන්‍යයෙන් රක්ෂණ ඔක්කොක කිවිසුමේ කොන්දේසි සඳහන් වෙන්නේ දෙවන කොටසේ. එතකොට ඔබ රක්ෂණ ආයතනයත් එක්ක මේ කොන්දේසි වලට යම් යම් සංශෝධන කිරීමට එකඟ වෙයි නම් මේ සංශෝධන මේ රක්ෂණ ඔක්කොක වෙත ඔපොට ඇතුළත් කර ඇද්දයි ඔබ තවුරු කරගන්න ඕනේ. ඊළඟට මේ රක්ෂණයක් ලබා ගත්තට පස්සේ රක්ෂිතයා විසින් පිළිපෙදිය යුතු යම් යම් කොන්දේසි මේ රක්ෂණ ඔක්කොේ සඳහන් වෙනවා. මේ කොන්දේසි ඔබ හොඳින් කියවා බලා ඒ කොන්දේසි වලට අද කොන්දේසි ඉටු කිරීම ඔබ රක්ෂිතයා වශයෙන් ඒ රක්ෂණ ආවරණය බලපවත්වන කාල සීමාව තුළදීම සිදු කළ යුතුයි. සමහර විට මේ කොන්දේසි ඉටු කිරීම ඔබ ආයතනයක් නම් ඔබ ආයතනයේ වෙනත් අංශ හෝ වෙනත් පුද්ගලයන් විසින් සිදු කළ යුතුයි. උදාහරණයක් වශයෙන් ගබඩාකරණය සම්බන්ධයෙන් පවතින කොන්දේසි සපුරලා යුත්තේ ඒ අදාළ අංශ විසින්. එතකොට ඔබගේ වගකීමක් තමයි අදාළ ආයතන නැත්නම් අදාළ අංශ නිවැරදිව දැනුවත් කරලා ඒ කොන්දේසි සපුරාලීමට වග බලා ගැනීම. ඒ වගේම ඔබ හිමිකම් පෑමකදී හිමිකමෙන් යම් කිසි කොටසක් ඔබ විසින් විඳ දරාගත යුතුයි. අපි මෙවැනි කරා එක්සස් එහෙම නැත්නම් ඩිඩක්ටිබල්. මෙන්න මේ කොටස රක්ෂණ ආයතන විසින් හිමිකම් ගෙවීමේදී ඔබ වෙත ලබා දෙන්නේ නැහැ. ඒතර මෙන්න මේවා ඔබ බලාපොරොත්තු වන පරිදි නිවැරදිව සඳහන් වෙලා තියෙනවද කියලා ඔබ රක්ෂණ ඔක්කුව ලැබුණ වහාම තහවුරු කරගන්න ඕනේ. යම් යම් දේවල් නිවැරදිව සංශෝධන සඳහන් වෙලා නැත්නම් ඔබ වහාම කලින්තේ ඔබගේ රක්ෂණ ආයතනය නැත්නම් රක්ෂණ නියෝජිතයන් එහෙම නැත්නම් ඔබගේ රක්ෂණ තරව කරගත් සමාගම දැනුවත් කරලා මෙන්න මේ විස්තර හරියට නිවැරදිව ඔබේ ඔක්කොට ඇතුළත් කරගෙන නැත්නම් ඔබට ඔබ හිමිකම් පෑමකදී යම් යම් අපහසුතාවයන් වලට පත් විය හැකි. එනිම නිසා මම ඔබට ඔබෙන් බලාපොරොත්තු වෙනවා ඔබ රක්ෂණ ඔප්පුවක් ඔබ අතර පත් වුණාට පස්සේ මා මේ සඳහන් කළ සියලුම දේවල් ඔබ හොඳින් පිළිපැදෙන සුපරීක්ෂාකාරිය කියව බලන ඒ අවශ්‍ය කටයුතු විනිවිදිරියට කරයි කියලා. අපි නැවත මෙවැනි වැඩසටහනක මෙවැනි පැහැදිලි කිරීමකින් ඉදිරියේදී සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙයි. ඔබෙන් සමුගන්න. ස්තුතියි.